ලියාපදිංචි නැති විශ්වවිද්‍යාල ලංකාවේ 300ක්. විශ්වාස ඇතියි. ඒක ඔක්කොම රෙගියුලේට් වෙන්න ඕන තර්ඩ් බ්‍රාන්ච් එක තමයි ක්වොලිටි ඇෂුරන්ස් ඇන් ඇක්‍රෙඩිටේෂන්. ඔක්කොම ලෝකයේ පරිසර සෞඛ්‍ය සේවාව විශේෂයෙන්ම බුද්ධිගලනේ වෛද්‍යවරු විදේශගත වීම වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය හදිසි වැඩපිළිවෙළවල් තිබෙනවා. ඒ වගේම වෛද්‍ය සේවයේ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළවල් තමයි සාකච්ඡා කරේ. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අපි මැතිවරණයෙන් පස්සේ වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරලා තීන්දුව ගන්න. විශේෂයෙන්ම වෛද්‍යවරු ආවේ ඒගොල්ලන්ගේ පෞද්ගලික ප්‍රශ්න පිළිබඳව කතා කරන්න නෙවෙයි, පොදුවේ වෛද්‍ය ශාස්ත්‍රය ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව ආරක්ෂා කර ගැනීම සම්බන්ධවත් වෛද්‍යවරුන්ට විශාල ඉල්ලුමක් විදේශ රටවල තිබෙන නිසා ඒ උදවිය විදේශ රටවල් වලට යන්නට නොදී ලංකාවේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය සේවාවන් සැපයීම පිණිස නතර කර ගැනීම පිළිබඳව තමයි මේ යෝජනා ගොඩක් තියෙන්නේ. අපි ඉදිරියේදී බලනවා ඒක අත්‍යවශ්‍ය දෙයක්, සෞඛ්‍ය සේවාව කඩාවැටෙන රටේම ජනතාවගේ ජීවිත අනතුරේ ඒ පිළිබඳව පැහැදිලි වැඩසටහනකට අපි යනවා. ඔබ ජනාධිපතිතුමා වුණොත් මෙතුමාලගේ ප්‍රශ්න වලට මුල් තැන දෙනවද, කොහොමද? අනිවාර්යෙන්. ඉතින් ඔබට මතක ඇති සයිටම් ප්‍රශ්නය අවුරුදු 3ක් තිස්සේ ඇදීගෙන ගියා. වෛද්‍ය අධ්‍යාපනය මේ රටේ නතර වෙලා තිබුණා, සයිටම් ශිෂ්‍යෝ පාරට වැටිලා තිබුණා, ජනතාව හැමදාම රෝහලට ගිහිල්ලා ආපහු හැරිලා එනවා වෛද්‍යවරු නැතුව. ඉතින් ඒ ප්‍රශ්නේ මට දුන්නට පස්සේ මම කිව්වනේ පැය 24න් විසඳනවා කියලා. ඉතින් සියලු පාර්ශ්වයත් එක්ක කතා කරලා විශේෂයෙන්ම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ තමයි මට විශාලම සහාය දුන්නේ. ඉතින් පැය 24න් විසඳුවා. කොහොමද අපි දැනුවත් කරේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැනට වෛද්‍යවරු විදියට අපි මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි වෛද්‍යවරුන් රට හැරදාලා යන තත්ත්වය තුළ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් දැනටත් නිර්මාණය වෙලා තියෙනවා සහ ඉදිරියේදී ඒක තවත් උග්‍ර තත්ත්වයකට පත් වෙනවා. ඉතින් මේ කාරණය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම පවතින රජය දැනුවත් කිරීම කළා අවුරුදු 1.5 කාලයක් මුළුල්ලේ. ඒ සඳහා ලබා දෙන විසඳුම් සම්බන්ධයෙන් ඉදිරිපත් කරා. නමුත් මේ වෙනකන් ඒට සාධනීය විසඳුමක් අපි දැකලා නැහැ, ඉදිරිපත් කරනවා. මේක අරහා මේ වෛද්‍යවරු රට හැරදාලා යන තත්ත්වය දිගින් දිගටම අදටත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔහුගේ අවධානය යොමු කළා. මේකට ලබා දෙන්න පුළුවන් විසඳුම විදියට වෛද්‍යවරුන්ට සුවිශේෂ වූ වැටුප් ව්‍යුහයක් ඒ ඔවුන් ඉදිරිපත් කරලා ඒක තුළ වෛද්‍යවරුන්ගේ ඒ අදාළ වැටුප ඔවුන්ට හිමිව යුතු ඔවුන්ගේ කාර්ය සාධනය සහ ඔවුන්ගේ වෙළඳපළ වටිනාකම ඒ ඔවුන්ට තියෙන ඉල්ලුම ඒ සියල්ල සලකා බලා ඔවුන්ට සුදුසු වැටුප් තලයක පිහිටවන්න කියන ඉල්ලීම තමයි අපි මෙහිදී කරේ. ඒ වගේම වෛද්‍යවරු විදියට ප්‍රධාන වශයෙන් මූණ දෙන තවත් ගැටලුවක් ඔවුන්ගේ පශ්චාත් උපාධි අවස්ථා සීමා සහිතයි ලංකාව තුළ. ඒ පශ්චාත් උපාධි අවස්ථා තවත් වැඩි කරන්න කියන එක, ඒ තුළින් වෛද්‍යවරු පිටරටවලට යන්නේ නැතුව ලංකාව තුල තමන්ගේ එහෙම ඉගෙනීම් කටයුතු ඒවා රට තුල සිදු කළා. ඒ සේවාව ඔවුන්ගේ ප්‍රතිලාභය රෝගී ජනතාවට ලබා දෙන්න මේ තුලින් හැකියාව එනවා. ඒ සම්බන්ධයෙන් එතුමාව දැනුවත් කරා. ඒ වගේම වෛද්‍යවරුන්ගේ උසස් වීම පටිපාටියේ තියෙන අක්‍රමිකතා ඒක කෙසේද සකස් විය යුත්තේ ඒ සම්බන්ධයෙන් අදාළ යෝජනා අපි ඉදිරිපත් කළා. ඒ වගේම වෛද්‍යවරු සහ වෘත්තිකය විදියට අපි ප්‍රධාන වශයෙන් මුහුණ දෙන ගැටලුවක් තමයි මේ දැන්ට තියෙන ඔවුන්ගේ ටැක්ස් නැත්තම් අපි කියන බදු ක්‍රමය නැත්තම් මේ අත්තනෝමාත්‍යකව ඉදිරිපත් කරපු මේ බදු සංශෝධන හරහා වෛද්‍යවරුත් අනිත් වෘත්තිකයනොත් දැඩි පීඩාවකට පත් වෙලා ඉන්නවා අද දවසේ. ඉතින් මේ සම්බන්ධයෙන් පැවති රජයට අපි දිගින් දිගටම දැනුවත් කිරීම කරා. නමුත් අද වෙනතුරු ඒ සම්බන්ධයෙන් විසඳුමක් අපිට ලබා දීලා නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා, එතුමාගේ මතය විදිහට එතුමාත් පිළිගත්තා මේ බදු ක්‍රමය නැත්නම් මේ බදු සංශෝධන හරහා වෘත්තිකයන්ව දැඩි පීඩාවකට ලක් වෙලා තියෙනවා. ඒ ඉදිරියේදී එන ජනාධිපතිවරණයෙන් පසුව ඔවුන්ගේ යෝජනාවලියට මේ බදු ක්‍රමය සංශෝධනය විය යුතුයි කියන තැන ඔහු ඒ මතවාදයේ ඉන්නවා. ඒ වගේම මේ බදු ක්‍රමය සංශෝධනය වීමේදී වෘත්තිකයින්ට ඔවුන් කරන සේවාව ඇගයීමකට ලක් කිරීමටත් ඊට අමතරව බදු අය කිරීමේදී බදු දැලට අහුවෙච්ච නැති ව්‍යාපාරිකයෝ ඉන්නවා, වෙනත් කොටස් ඉන්නවා. ඔවුන් මේ බදු දැලවලට අන්තර්ගහණය කරලා බදු දැල ව්‍යාප්ත කරලා වෘත්තිකයින්ට දැන්ට පනවලා තියෙන බදු ක්‍රමයට යම් සංශෝධන එක් කරලා ඔවුන්ට යම් බදු සහනයක් ලබා දීමේ අවශ්‍යතාවය ඔහු පිළිගත්තා. ඉතින් මේ කාරණා සම්බන්ධයෙන් ඔහු එතුමාව දැනුවත් කරා. ඉදිරියේදී එතුමා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත් වීම කරන්නටත් අපි විශේෂයෙන් අවධානය කළා. පසුගිය කාලේ රජයේ වෛද්‍යාරණ්‍යයේ සංගමයේ විදියට යම් යම් කාරණාවලදී එතුමා සමග අපි එතුමා හිටපු අමාත්‍ය ධූරවලදී එතුමා සමග දිගටම සම්බන්ධකම් පැවැත්තුවා. ඒ වයදී එතුමා අපිට දක්වපු සහයෝගය විශේෂයෙන් සයිටම් අර්බුදයේ වෙලාවේ
එතුමා අපිත් එක්ක ඒ සයිටම් අර්බුදය විසඳන්න එතුමාගේ ඍජු මැදිහත්වීමක් දුන්නා. ඒ වෙනුවෙන් එතුමා කළ දායකත්වයට අපි ස්තුතිවන්ත වුණා. ඉදිරියේදීත් රජයේ වෛද්‍යාරික සංගමයේ සමග එතුමා ඒ අවශ්‍ය අවස්ථාවන්වලදී කටයුතු කරන්න එකඟතාව පළ කළා. ඔහු ඒ අවශ්‍ය ඕනම වෙලාවක රජයේ වෛද්‍යාරික සංගමයේ මතය විමසන්න, ඒ අවශ්‍ය දායකත්වය රජයේ වෛද්‍යාරික සංගමයේ සහයෝගය ලබා ගන්න එතුමා එකඟතාව ප්‍රකාශ කළා.